රමණයා පොඩි කතාවක් දැන් මේක සැබෑසි දුන්නා මම තායිලන්තේ වාසය කරා ඒ කාලෙක මාස 5ක් ආරණ්‍ය සේනාසනෙක මේ තායිලන්තේ තියෙන ආහාර කිනේද මේ తాවකාලික පැවිදි කියන කාලයකට මහාන ඒ පොඩි ළමයිට මහාන කරනවා මාසෙ මාසයක් විතර පොඩි හම්බු පොඩි කඩු දවුරු 7යි 8යි 9යි සමහරු 10යි 13යි මහාන කළා මාසයක් විතර ඉඳලා ගෙදර යනවා අම්මලා කැමති මොකද ගිහිල්ලා එනකොට පොඩ්ඩක් සංවරයක් වෙලා දැන් දඟලනවා අඩුයි තමයි මහාන කළා මාසයක් මහාන වෙලා වුණුවක් ලබන්න උදේම නැගිටින්න ඕනේ භාවනා කරන්න ඕනේ බුද්ධ වන්දනා කරන්න ඕනේ සීල් රකින්න ඕනේ ඒ කාර්ය බොරු කියන්න බෑ ඉතින් ගොඩාක් මහානකම කියන්නේ එහෙමනේ ඉතින් ස්වාමීන් වහන්සේලා එක පුහුණු කරනවා ස්වාමීන් වහන්සේලා පුහුණු කරනවා මම ඉන්න කාලෙත් එහෙම බොහෝ වැඩසටහනක මට යන්න බැරි වුණා ඉතින් ඒ පොණුව ලැබලා දැන් මාසේ අවසන් දා තව දවස් දෙකකින් විතර දැන් ළමයි ගෙදර යන්නත් එක්ක සූදානම්. ඒ සයින්නාද හැමදාම උදේ පාන්දර 4ට නැගිටින්න ඕනේ. භවනා කරනකොට හරි අමාරුයි පොඩි අයද. අනිත් කාලයක් ඇද්ද හුරු වෙනවා ඒකට. ඒ නිසා ස්වාමීන් වහන්සේලා වැඩිහිටි ශාසන මොකද කරේ? එක්කන් ගියා පොඩ්ඩක් මූදේ නාන්න. ඉතින් පැම්පාස් වෙලා පොඩ්ඩක් ටිකක් විනෝද වෙනවා කියලා සාමාන්‍ය රයිනේ. ඊට පස්සේ මූදේ බලන්න ගියා නාන්න නෙවෙයි. එතකොට ඒ හොටෙල් එකක් තිබුණා ඒකේ pool එකක් තිබුණා ඒකේ tempass වෙන ඉඳලා ඊට පස්සේ හැබැයි හොටෙල් එකෙත් ඒ හොටලේ එක තැනක බුද්ධ මන්දිර තියෙනවා ඒ රටවල හෝටල් වල බුද්ධ මන්දිර තියෙනවා බුරුමේ තායිලන්ත මම බුරුමේ අවුරුදු 8ක් හිටියා බුරුමේ තායිලන්ත වගේ රටවල බුද්ධ මන්දිර තියෙනවා හැම තැනකම ආයතනයක ඉතින් එතන දැන් ඔන්න බුද්ධ වන්දනා කරන්න ඕනේ හවස පොඩියක් කොහොම ඉන්නකොට එක පොඩි හාමුදුර කෙනෙක් නැහැ දැන් ඔක්කොම ලොකු අහුලෙන් ගිහලා හොයලා බලනවා කවුද පිළිවෙත් නන්ටේ කියවනවානේ පිළිවෙලට ඉන්නෝ ඊළ බලනකොට මොකද වෙලා තියෙන්නේ පූල් එකට වැටලා අපවත් වෙලා අවුරුදු 12යි අවුරුදු 10යි දෙහි පාවෙනවා දැන් මේ ගෙදරට කියන්න බෑ මේ චුව ගම්බද දුප්පත් ගෙදරක් ඉස්කෝලේ යන මේ දවස් දෙකෙන් ගෙදර ඉඳී හිටියේ මතක තියාගන්න ඒ වෙලාවේ ඒ අම්මා කියපු කතාව මේක බිහිලුවක් නෙවෙයිනි තමන්ගේ දරුවන් ඇරිලා දියේ ගිරිලා මහාන කරන්න ගිහපු වෙලාවේ ඒ අම්මා කියනවා ස්වාමීන් වහන්සේ මේ වෙච්ච සිදුවීමේ හැටියට මට හිතෙන්නේ මගේ දරුවාට කර්ම විපාකයක් තිබිලා තියෙනවා මේ සාමාන්‍ය ගමක අම්මා කෙනෙක් ඒ නිසා මගේ දරුවා ගෙදර ආවත් මැරෙනවා කියන එක තමයි මම විශ්වාස කරන්නේ. ගෙදර ඇවිල්ලා ගිහිලා මේක වශයෙන් මැරුණාට වඩා සීලයක් තියාගෙන සාමනීර කෙනෙක් වෙලා අපවත් වෙච්ච එක ගැන මම සතුටුයි. මම විශ්වාස කරනවා මගේ දරුවා මේ සීලය නිසා සුභදීවි ඉපදිලා ඉන්නවා. එක වචනයක් කිව්වේ නැහැ ස්වාමීන් වහන්සේලා. ඔබ වහන්සේලා බැලුවේ නැහැ, හෙව්වේ නැහැ, දරුවා මරාගත්තා. ආදාහනයේ දවසේ මගේ දරුවා හොඳ තැනක ඇවි මේ තමයි ධර්මයෙන් හැදිච්ච හිත එක වෙන්න කියන ප්‍රාර්ථනා කරන්නේ නමුත් වෙන්නට පුළුවන් දේවල් ඒ අම්මා හිතන්නේ දුකයි හැදෙනවා අම්මරා හැදෙනවා හඳුන වෙනවා ඒ ඕනම්මට එන්න වෙනවා තරන්න වාරු මේ තමයි ධර්මයෙන් හදපු හිත මහා බෝසතාණන් වහන්සේ මේක ඇත්ත කතාවක් මම මේක මම ඉන්නකොට මෙච්ච දෙයක් අපිට අදාහ ගන්න බැරි වුණා ස්වාමීන් වහන්සේට හිතා ගන්න බැරි වුණා ඒ අම්මා දීපු උත්තරේ විහිළුවක බොරුවටවත් එහෙම කරන්න බෑ නේද රඟපාන්න බෑ ඉතින් මොන කතාවක් මතක තියාගන්න මහා බෝසතාණන් වහන්සේ කතාවක් තියෙනවා ජාතක කතාවක් ජාතකයේ කියනකොට අපිට දැනෙන්නේ මේ වගේ කතාවක් කියලා දැනෙනවා දැන් මතක තියාගන්න මහා බෝධිසත්වයන්ට මේක කරන්න පුළුවන් වුණා බෝසතාණන් වහන්සේ නෝනයි යසෝදරාල් සසර පුතා රාහුල දියණිය පුතාගේ බිරිඳ ලේලි දාසිය කියන මහත්තයා නෝනා දුව පුතා ලේනි දාසිය හය දෙනා ගෙදර ඉන්නේ ධාර්මිකව ජීවත් වෙනවා ගොවිතැන් කර කර තාත්තයි පුතයි යනවා ගොවිතැන් කරන්න අම්මයි ලේලි දුවලයි ගෙදර වැඩ කටයුතු සාමාන්‍ය ගැමි ගෙදරක්
හුරහා ඉන්නකොට එක දවසක් උඹා කිරු මහා දරුණු ණයෙක් එළියට පුතාට දස්ස කරා. ටික වෙලාවකින් ඉන්නේ ගියායි තරම. මහා බෝධිසත්වයන්ට ඒ බෝසතාණන් වහන්සේ පෞලයේ හැම දිනාම නිතරම මෙනෙහි කරන එකක් තමයි මරණ අනුස්මතිය. ජීවිතං අනියතං මරණං නියතං කියන එක නැවත නැවත බෝසතාණන් වහන්සේ පෞලට උගන්වනවා. ඒක කපා වෙලා හිඟුනේ හැමෝම. ඒක මෙනෙහි කර කර හිටියේ. දැන් ඔන්න සිදුවීම වෙලා. පුතා මැරිලා. තාත්තා. මොකද කරේ? පණ ගන්න බෑනේ මැරිච්ච මිනිහට. දෙහේ අරගෙන ගහක් කැටින් තියලා කුඹුර කොටන්න පටන් ගත්තා. මිනිස්සේ කෙනා පාරයිනේ කතා කරා. කිම්මත අපේ ගෙදර පැත්තට යන්නේ. ඔව්. එහෙනම් පොඩි පණිවිඩයක් කියන්න පුළුවන්. මොකද්ද? ගෙදර ආයිට කියන්නේ අද එනකොට එක බත් මුලක් විතරක් අඳගෙන ඉන්න. දෙකක් ගේන්න එපා. සුදු රෙදි ඇඳගෙන මල් ටිකක් අරගෙන ටිකක් කලින් එන්න. මේ පණිවිඩය කියන්නේ කිව්වා. මිනිස්සයා ගිහලා අම්මට පණිවිඩය කිව්වේ. අම්මා ඇහුවා කවුද පණිවිඩය කිව්වේ ඔබ? ස්වාමියා තාත්තා. එතකොටම තීරණය කරගන්න පුතන් ඇරිලා. සෙ පණිවිඩය දුන්නා ලේඩිට දුවට දාසියට කලබලයක් නැහැ. මේ පණිවිඩයේ හැටියට පුතා නැත්තම් අයිය මැරිලා තාත්තා පණිවිඩය එමලා අපි දැන් ආදානෙට යන්න ඕනේ කියලා කරගෙන වුණා. කටයුතු කරගෙන ගියා. යනකොට එතුමා වැඩ කළ මහන්සියලා හිටිය ගහයට අනුභව කරා. හැම දිනම ඒ තුල දරසය බලා පිච්චුවා. බෝධිසත්ව හිතයි. අර ගමේ අම්මට කරන්න පුළුවන් නේද? බෝධිසත්වෙක් ලෝක කරන්න පුළුවන්. නැත්නම් දරුවෝ දන්ගෙන හිතක් නෝ. එතනදී කෙනෙක්ට හිතෙන්න පුළුවන් මොහක් දෙකේ වටිනාකම. තරහන ප්‍රශ්නය මොකක්ද? ඇඳීමෙන් තියෙන ප්‍රයෝජන. මොකද්ද දුක් වීමෙන් තියෙන ප්‍රයෝජන? දැන් ඔන්නේ බෝසතාණන් දරුවගේ දේහය ආදාහනය කරනවා. පුත්‍රයා ගොඩාක් ගුණධර්ම පුරුපු නිසා සක්‍ර දේවේන්ද්‍රයා වෙන උපතුනා කියලා ජාතක පොතේ තියෙනවා. ඉතින් බලලා මොනවද කරන්නේ මගේ දෙමව්පියෝ? දේහේ දවනවා. තාත්තා අඬන්නේ, අම්මා අඬන්නේ, නංගි අඬන්නේ, බිරිඳ අඬන්නේ, දාසු කවුරුත් අඬන්නේ. ආවා. මිනිස්සු විසින් ආවා. ඇවිල්ලා තාත්තෙන් ඇහුවා, මාත්මයා මේ මොකද්ද මේ කරන්නේ? මේ ගිනි තියෙනවා. මොයේ ගෝණෙක් වද්ද? නෑ නෑ මිනිස්සු. ආහින හතුරෙක් වද්ද? ඒ මොනවත් කිසිම මිනිස්සු වෙනසක් නෑ. නෑ මගේ පුතා. එහෙනම් මත් දරුණු නරක පුතෙක් වෙන්නේ. නෑ නෑ හරිවත් කී කරු. ආම ගුණ කරු වෙන අඬන්නේ නැත්තේ. නයා හැවැරලා ගියාම අය හැවට අපේක්ෂා කරන්නේ නැහැ. ඒ වගේ මගේ පුතා මේ පරණ ශරීරය අතහැරලා ගියා. මම ඒක අඬලා මොකද? මොනව කරන්නද? ඇත්ත ඕකනේ. ඔක පිළිගන්න බැරි කමනේ දෙන්නේ නේද? ඇත්ත ඕකනේ. අන්න මොනව කරන්නේ? දරන්න බැරි කමනේ අපිට දෙන්නේ. ඇත්ත පිළිගන්න බැරි කමනේ. එතකොට අම්මා ගාවට ගියා. යසෝදරා. දරෝ නැවිලා පුච්චනවා. මොකද මේ? පුතා නැරලාදී. අඬන්නේ නැත්තේ. මගේ කුසට එන්න මම ආරාධනා කරේ නැහැ. ආරාධනා නැතුවම ආවා. මට කියන්න තිබුණා මියා. මං ඇදුවා කියලා. එයා අපෝන්නේ නැහැ. නංගි ගාවට ගියා. කවුද අයියා? එයා සරයිටි ගහන ඇටි නෑ නෑ අපි මාන්දරේ මට. එයා අඬන්නේ නැත්තේ මොකද? මේ දේහයට දැන් ගිහිල්ලා මම හුලකින් ඇන්නත් දැනෙන්නේ නැහැ. ඉතින් මම ඇඬුවා කියලා මට දැනෙන්නේ නැහැ මොනවා. මම ඇඬුව දෙක දෙයක් වෙනවා. මම ඇඬුව කෑවේ නැත්තම් වෙන මං කෙට්ට වෙනවා. ඒක අම්මලා තාත්තලා මාව කාටවත් දෙන්න බැරි වෙනවා. මං කැතේ. ඒ නිසා මම අඬන්නේ. ඔය විදිහට උත්තර හතරක් දුන්නා මතක තියාගන්න. මේ හිත සැනසෙන හිතක්. ඒ වගේ හිතක්
පිවීම විශේෂයි. හැබැයි ඒ වගේ හිතක් ඔබ දිනු කරනකොට තව පැත්තක පොඩි අඩුවක් වෙන එක පිළිගන්න ඕනේ. ප්‍රශ්නේ එන්න කලින්ම ප්‍රශ්නෙට දැන් සූදානම් නේ. එතකොට කට්ටිය හොඳින් ඉන්නකොට අර ලොකු ආස්වාදයක් නෑ. ඒ දන්නවා ඕන වෙලාවක දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඒක අමතක කරාමනේ ඔක්කොම අමතක වෙලා අර කකුලවා දියසැලියේ දියකරිනා වගේනේ. ඒක අමතක කරලා ඉන්නකොට හොඳ විනෝදයෙන් ආස්වාදයෙන් ඉන්න පුළුවන්. ඒ ප්‍රශ්නේ ආපු ගමන් මූණ දෙන්න බෑ. අධික සතුටක ඉඳලා එකපාර අධික දුකකට වැටෙනවා. හැබැයි ධර්මයේ මෙනෙහි කරමින් සත්‍යෙ මෙනෙහි කරමින් හිටියොත් මරණය ගැන අනිත්‍ය ගැන දුක්ඛය ගැන ලෝක ස්වභාවය ගැන මෙනෙහි කර කර හිටියොත් ඔබ ලොකු සතුටක් එන්නේ හිතට. විනෝද වෙන්න බෑ අර වගේ. ඒක ඇත්ත. හැබැයි ප්‍රශ්නේ ආපු වෙලාවට ඔබට සාර්ථකව මොහොත දෙන්න. එහෙනම් ඔබ තීරණය කළ යුතුයි. අධික සතුටයි අධික දුකයි බාර ගන්නවද? අඩු සතුටයි අඩු දුකයි බාර ගන්නවද? ඒක තමයි උත්තර තියෙන. මම කියෙන්න සරලව සිංහලෙන් කිව්වොත් ධර්මයේ මෙනෙහි කළොත් අර ලොකු වින්දනේ නැහැ ඒ කියන්නේ තෝ. ඒ මොකක් කරේ ලැබිච්ච ගමන්ම හිතනවා දවසක විනාශ වෙනවා. ඔය සිතුවිල්ල එනකොට විනෝදෙන්න බෑ. යම් විනෝදයක් යම් සතුටක් තියේ බෞලක් එක්ක ඉන්නකොට. නමුත් හිතේ දන්නවා මේක මේ ලාද නෝද නමුත් හිතර ගම මේක ඉතින් අතහරින්න ඕන දැසෙ. තම මහා අර මීහරකෙක් මඩේ බහැර නටනවා වගේ ඒ වගේ විනෝදයක් එන්නේ නැහැ. තරමක වින්දනයක් සතුටක් ජීවිතයක් ගත කරන එක තියෙනවා. හැබැයි ප්‍රශ්නයක් මැරි පැමිණිච්ච දවසට අනිත් අය අනනකොට දොඩනකොට වැළපෙනකොට පස්කනකොට අර තායිලන්තේ අම්මට වගේ මෙයාට මධ්‍යස්ථව ඉන්න පුළුවන් ශක්තිය වැඩි. ඔන්න ධර්මයෙන් ලැබෙන පිළිතුර.